අපේ රටේ බහුතරය දෙනෙක් අදහන ආගමක් තමයි බුද්ධාගම කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා අපේ රටේ ගොඩක් වෙහෙර විහාර ලංකාවේ හැමතැනම වගේ තියෙනවා. ඉතින් මේ වෙහෙර විහාරවල ශාසනය වෙනුවෙන් පැවිදි වෙච්ච මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේකයි. අද වෙනකොට නිවුස් බැලුවොතින් අපිට මේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් අහන්න වෙන්නේ හරිම කැත. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට නොගැලපෙන නිවුස් තමයි අපිට අහන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක හරිම කැත දෙයක්. මොකද හේතුව අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක්ට ඕන් කෙල්ලෝ එක රවුම් ගහුවට කමක් නැහැ කිව්ව හැකි. හැබැයි මේ ස්වාමීන් වහන්සේ නමක් වෙච්ච කෙනෙක්, ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ධර්මය අනුසාරයෙන් නිර්වාණය අවබෝධ කර ගැනීම උදෙසා තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ යාළුවෝ හිත මිත්‍රාදීන්ගෙන් බෙන් වෙලා බැදීම් අතෑරලා පන්සලකට ගිහිල්ලා චීවරයක් පොරෝගෙන කොණ්ඩේ බූ ගාලා හරි භාවනා යෝගියෝ ඉන්නවා කියලා හිතාගෙන ඒ පරමාර්ථය ඇතිව මහාන වෙච්ච කෙනෙක්. එයා ස්වාමීන් වහන්සේ නමක්. එතකොට එයාට මේ එයාට තියෙන්න ඕන එයාගේ ජීවිතේ මේ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධ කරගන්න තියෙන උත්සාහය දරන්න විතරයි. එහෙව් අය අද වෙනකොට අපිට තේරෙනවා මේ ගිහියන්ටත් වඩා මේ 18 plus වලට අදාළ වැඩ කටයුතු කරනවා කියලා දෙයක්. ඉතින් ඒක ඇත්තටම ශාසනයට ගැලපෙන්නේ නැහැ. ශාසනෙ පිරිහීම තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නවා මේ ඊයේ පෙරේද වෙච්ච නිවුස් එකක් අලුත්ගම පැත්තේ එක්තරා විහාරාධිපති හිමි නමක් වෙස්වලාගෙන, ඒ කියන්නේ ඩෙනිම කියු ටී-ෂර්ට් එක කුයි ගහගෙන කෙල්ල තුන් හතර දෙනෙක් එක තිස්ස මහරාම පැත්තේ ට්‍රිප් එකක් ගිහිල්ලා කොහොමරි ගම්මුන්ට මාට්ටු වෙලා පස්සේ හූ කියලා කෑ ගහලා අන්තිමේදී ස්වාමින්වහන්සේ කියන්නේ සුදුසු නෑ මිනිස්සයව කොහොමරි විහාරයෙන් එලවලා තිබ්බා. ඉතින් ඒ වගේම තවත් සිද්ධියක් මතකති වාර්තා වුණා. කෙල්ල දෙන්නෙක් ගෙන්නලා ඉවරලා විහාරේ ගෙයි එක හාමුදුරු නමක් ලිංගික ක්‍රියාවලිය දෙන්න ගිහිල්ලා ගම්මුන්ට මාට්ටු වෙලා ප්‍රශ්නෙකුත් වුණා. හරි, ඊට පස්සේ තවත් ඔන්න අලුත් සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි ගෑණියක් එක්ක ළමයි දෙන්නෙකුත් එක්ක ගෑණියක් පන්සලට අවිලා රෑතිස්සේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක අහවල් දේවල් කරන්න ගිහිල්ලා අන්තිමේදී ගම්මුන්ට මාට්ටු වෙලා එතන ලොකු කෙලියක් වෙලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලෙමු. බෝන් දැන් වැටෙනවා බොරුවට. අපිට මෙච්චර කාල කරේ තනි කර වේස වැඩ. වෙන්න අපේ ඉඳිගස්සව පන්සලේ විජයානන්ද හිමි. වෙන්න ගෑනු තියාගෙන ළමයි ගණන තියාගෙන අපිට මෙච්චර කාලේ ලොකු කොම මේක ඉදී එක ළමයි ඉන්න දක්වා වෙන්නේ දොරන ගිල්ල හැංගුණා. වෙන්න සර්. අපිට මෙච්චර කාලෙකට ගෑනු සංවේදනලා ඉන්නේ තමගේ තරවුත් ගෙනලා තියාගෙන වෙන්න. අපිට මෙච්චර කාලෙකට මොන ගමම මේ ළමයි දෙන්නේ කින්න ගෑනියක් ඇවිල්ලා පන්සලේ වෙන්න. අපිට නඩු දාලා පුදුම විකාරයක් කරේ මේකේ. නෑ ගහන්න එපා. කිසිම දෙයක් ගහන්න එපා. ගහන්න එපා. ඔන්න බලාගන්න හැමෝම ඉඳිගස්සව ගම්මානේ මුළු ගමම විනාශ කරලා විජයානන්ද හිමි කියන එක කියලා තමයි මේ ගෑණියක් ගෙනත් තියන් මේ ඉන්නේ ළමයි ගෙනත් තියන් ඉන්නේ පව් අහිංසක දරුවෝ මේ ගමේ මිනිස්සුන්ට කොච්චර නඩු දෙන්නේ අහිංසක දරුවෝ දෙන්නේ අපි මේ දාගෙන වන්දනේ වත් තමයි මේ තියෙන සිවුරු ඔක්කොම පෑන් උඩ දාලා මේක තමයි සෙල්ලම.
ඉතින් මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඉදිගස්සවින් ඉදිගස්සව පන්සලෙන් තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඉතින් මෙතනදී ඇත්තටම වාටත් තේරෙනවා ඇති මේ දෙගොල්ලම වැරදි කියලා කියන්නේ මේ ඇවිල්ලා බයින මිනිස්සු ගැන නෙවෙයි මම කියන්නේ දැන් කෙනෙක් කියන්න පුළුවන් ආ මේ බයින උන් උබලා ඔක්කොම නිර්දෝෂයිද කියලා මෙහෙමයි මෙතන ගිහියෝ වෙනයි පැවිද්දෝ වෙනයි පැවිද්දි කෙනෙක්ට ඔච්චර අමාරුවක් තිබ්බනම් වල්කමේ යන්න මේ මිනිස්සයාට තිබ්බා සිවුරක් පොරෝගෙන මේ ශාසනයට අපහාස කරන්න නැතුව පන්සල් ගන්න කියලා පිම්බත් ගිලි ගිලි ඉන්නේ නැතුව ඩිඩිමයි ටී-ෂර්ට් එකයි ගහලා ගෙදරට වෙලා ඉඳගෙන තමන්ට ඕන වල්කමක් කරගන්න පාඩුවේ ඉන්න තිබ්බ පුළුවන්කම තිබ්බනේ එහෙම ඉන්නේ නැතුව මෙතන මේ පන්සල් ගන්න රිංගගෙන ශාසනය නමත් කාලා බුද්ධ ධර්මෙත් විකෘති කරලා මොකද අනිත් මිනිස්සු ඊට පස්සේ වෙනත් ආගම් වල කට්ටියට පහර ගහනවා නෙමෙයි නමුත් ඒ කට්ටිය පවා කියන්නේ ඔයාලගේ ආගමේ අය මෙහෙමයි කියලා ඉතින් ඒක හරි කැතයි ගැලපෙන්නේ නැහැ ශාසනයේ පිරිහීමක් තියෙන්නේ. එච්චර අමාරුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ස්වාමින් වහන්සේ කියලා මේ ස්වාමින් වහන්සේ නමක් කියලා කියන්න බෑ මේ වගේ පුද්ගලෙක්ට. ඉතින් හේව් කෙනා දැනගන්න ඕනේ මේ විදිහට මහාන වෙන්නේ නැතුව එයා එයාගේ ජීවිතයක් ගත කරගෙන එක්කෝ මහානකමින් අයින් වෙලා පාඩුවේ එයාගේ ජීවිතය ඔය වල් ජීවිතය ගත කර කර ඉඳාට හැකියාවක් තියෙනවා. එහෙම නැතුව මේ මහාන වෙලා ශාසනය කන එක ඒක හරි දෙයක් නෙවෙයි. ඒතර දැන් මේ ගෑණි ගත්තාම ළමයි දෙන්නෙකු තරගෙන මහරෑ ස්කූටරේ ගාව කියලා මෙතන මේ ගම්මු එහෙම කියනවා රෑ යනවා දැක්ක කියලා. එන්නේ මේ එක දවසක් නෙවෙයිනේ දවස් කිහිපයක් මෙහෙම ඇවිත් ගිහින් තියෙනවා. එතකොට මේ ගෑණිත් දැනගන්න ඕන තමන්ට එච්චර අසහනයක් තියෙනවා නම් ගෑණියක් විදිහට. එතකොට මේ ඒ වැඩේට මේ පන්සලක ඉන්න හාමුදුරු නමත් තෝරගන්නේ නැතුව මේ ඕනතරම් මිනිස්සු ඉන්නවනේ. හරි. ඩිනමයි ටී-ෂර්ට් ගහගත්ත සරං ගහගත්ත ඕනතරම් ගංගල රේ මෙහෙ මිනිස්සු ඉන්නවා. එහෙව් එකක තෝරගන්න තිබ්බ ඔච්චර අසහනයක් තියෙනවා නේද ඒක දුරු කරගන්න. එහෙම නැතුව මේ ළමයි දෙන්නෙකුත් තියාගෙන ගෙන්නගෙන මේ ස්වාමීන් වහන්සේ නමක් ගාව මේ වගේ වැඩක් කරන එක හරි නින්දිතයි තුච්චයි කුදීතයි. මොකද මේක වලද්දි වලට පේන නැති සිවුර එහෙම තියෙන ෆෑන් එක උඩ හරි ඒ තරමට මේ කට්ටිය එක එක අතල්ලා මොකද ළමයි දෙන්න මෙතන මේ මිනිස්සු අවිල්ල කෑ ගන්න ඒ ළමයි දෙන්න බුදි උන්ට ඇහැරිලා වන්ද සමහර නිදිපෙති දීලා දන්නේ කෙසේ වේවා එනකොටත් නයිටියක් ඇදගෙන ඉඳලා ටක්ටක් ගාලා දුම්මාරු කර ගන්නවා තමන් වැරද්දක් කරා කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්න නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන මේ මනුස්සයාට මූණ දෙන්න බැරි මිනිස්සුන්ට ඒ වගේම එතන ඉන්න ගෑණිටත් කැමරාව දිහා බලලා කතා කරලා මම මේකටයි ආවේ මම නිර්දෝෂයි මේකයි කියලා තමන්ගේ මොකක් හරි දුකක් තියෙනවා නම් හරි ඒ ගැනවත් කතා කරන්න මූණ දෙන්න බැරි මොකද තමන් දන්නවා තමන් ඇතුලේ වැරද්දක් කරලා තියෙන්නේ මේක හරි කැත වැඩක් කියලා ඒ හින්දා තමයි උන්ට මූණ දෙන්න බැරි ඉතින් මේ වගේ ප්‍රශ්න මේ රටේ ඉස්සරහටත් වෙනවා නම් ශාසනයේ ඉතිහාස මේ අපේ කොච්චර ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බත් මේ බෞද්ධ ආගම රැක ගන්න නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බෞද්ධ කටයුතු හා සම්බන්ධ අමාත්‍යාංශය කියයි අරක කියයි මේක කියයි මේගොල්ලෝ කොච්චර හිටියත් හරි ගම්වල සමಿತಿ තිබ්බත් මොන මගුල කරත් වැඩක් නැහැ අන්තිමේදී ලංකාවේ බෞද්ධයා කියන කෙනාට මෙහෙම හංගඩු වැදිල්ලක් තමයි වදින්නේ. මොකද හේතුව දැන් මිනිසුන්ට පන්සලකට පාවා යන්නේ එකේ පාව වෙනවා. මොකද ඊට වඩා හොඳයි මේ ගෙදරටලා පන්සිල් අරගෙන බුදු පිළිමයකට මල් ටිකක් තියලා හඳුන් කුරු ටිකක් පත්තු කරලා ඒ දේවල් වතාවත් ටික කරලා වැදලා කරලා ඉන්න එක ඊට වඩා සැනසීමයි. මොකද පන්සලකට ගිහිල්ලා මේ අපිටත් වඩා හිත කුණු වෙච්ච අයට සිවුරක් පුරවගෙන හිටියයි කියන එකට විතරක් ස්වාමීන් වහන්සේ නමක් කියලා නම් කරලා එයාට වන්දනා කරනවට වඩා හොඳයි ඇත්තටම බුදු පිළිමයකට වන්දනා කරලා වැදලා gedare ene eka අරහෙම වල් වැඩ කරන එහෙව් ස්වාමීන් වහන්සේලාගෙන් බණහනවට වඩා හොඳයි gedareටලා මොකක් හරි සූත්‍රයක් හරි ඒ සම්බන්ධ සූත්‍ර පිටකය හරි මොකක් හරි එකක් ගෙනල්ලා ධම්මපදේ හරි කවන්න නැහැ ගෙනල්ලා තමන් කියෝගෙන තමන් යථාර්ථය අවබෝධ කරගන්න එක නැත්නම් ඕනතරම් පොත් තියෙනවා රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරන්ගේ පොත් තියෙනවා මේ ධර්මය ගැන ලිවිච්චිති ඒ වගේ පොතක් අරන් කියෝ ගත්තා නම් අපි ධර්මය ගැන බව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වර්තමානයේ කියවන හාමුදුරු ගම්වල දානකෙවල් වලට ඇවිල්ලා වැඩම කරලා කියවන අර නිකන් එදා වේල කාල ජීවත් වෙන්නේ කොහොමද පව් වැඩ නොකර කියන එක කියවනවට වඩා ඉතින් මේ සම්බන්ධව ආදරණ අදහස මොකක්ද මේ විදිහට ගියොතින් හරි ඉස්සරහටත් මේ විදිහට හාමුදුරුවරු නාඩගම් නටනට පන්සල් වලට ගෑනු ගෙන්නගෙන පන්සල් ගණිකා මඩම් බවට පත් කරගෙන මෙහෙම මෙහෙම දේවල් වෙනකොට මොකද අපි දන්නවා අද කාලේ වෙනකොට ස්වාමීන් වහන්සේලා පිට කකා හරි ස්වාමීන් වහන්සේ කියන නමට ගැලපෙන දේවල් නෙමෙයි හුඟක් කට්ටිය කරන්නේ ගහ ගන්න යනවා හරි මරා ගන්න යනවා කුණු හරප කියනවා කනට ගහනවා එක එක මිනිස්සුන්ගේ හරි මේ දේවල් කරන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්න ඕනේ නැහැ මේ චීවරයට මුවා වෙලා මේ කරන විගඩන් හින්දා කිලිටි වෙන්නේ ශාසනය ඉතින් මේක බුදුරජාණන් වහන්සේ පවා කියලා තිබ්බා මේ ශාසනය පිරිහීමට ලක් වෙන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ට මේ බුදුදහම එපා වෙන්නේ මේ බුදුදහමේ ඉන්නම ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ මේ ශාසනය තුලින්ම තමයි ශාසනය පිරිහීම පටන් ගන්න එහෙම නැතුව වෙන බාහිර කවුරුවත් ඇවිල්ලා මේ අලුත් ආගමක් මේක ඇතුලේ පතුරවන්න උත්සාහ කරලා ඒ හින්දා බුදුදහම නැති වෙනවා එහෙම එකක් නෙවෙයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා ඉතින් මේ වෙමින් පවතින්නේ ඒක මේ වෙන දේ නවත්ත ගන්න නම් මොන වගේ ක්‍රියාමාර්ගද රජයක් විදිහට උන් ගන්න ඕන ගම්මු විදිහට ගෙවල් වල ඉන්න මිනිස්සු විදිහට සාමාන්‍ය මිනිස්සු විදිහට අපි මොන වගේ දේවල්ද මේ වගේ දේවල් වලදී ගන්න ඕන ක්‍රියාමාර්ග
ඔයා මොකද මේ ගැන හිතන්නේ මොකද අපිටත් වගකීමක් තියෙනවා බෞද්ධයෙක් විදිහට අපේ ආගම හරි මේ මේ හෙන ප්‍රවුඩ මගුලක් ගැන නෙවෙයි මම කියන්නේ මම කියන්නේ අපි දන්නවානේ මේක අපේ අනාගත પરම්පරාවට අපේ ළමයිගේ ළමයිට හරි මේ ආගමේ ඇත්තද කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවනේ හොද එතකොටනේ උන් හරි යහපත් විදිහට ජීවත් වෙන්නේ එතකොට ඒ මට්ටමට මේ ආගම රැකගන්න නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන දේ සම්බන්ධව ඔයා මොකද හිතන්නේ ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු එනයිතකන් ඔයාලා හැමෝටම ජය වේවා